දැන් මං කහපාටින් ගෝල් කියන ජෙල් කලර් එක දාලා කහපාටින් හදාගත්ත අකුරු මම ගෝල් කලර් කරන්න යනවා. ලස්ට වලින් පාට කරනවා. මම ටිකක් දැන් කරා. මං ඉතුරු ටික කරන විදිය පෙන්වන්නම්. මේක තමයි වයිට් නැතුව මම යෙලෝ කලර් ෆොන්ඩන් ගත්තේ. එතකොට අපිට මේක ගෝල් කරගන්න ලේසියි. වයිට් ෆොන්ඩන් ටික උඩින් ගෝල් කරන්න වුණාම ගෝල් ගොඩාක් ගාන වෙනවා. ඒක නිසා ඒ වෙනුවට අපි පාවිච්චි කරා මේ ගෝල් කලර් එක. මේක ෂෙෆ් මාස්ටර් කෙනෙක් තියෙනවා. ගෝල් කිව්වට මේකෙන් ෂයින් එකක් එන්නේ නැහැ. බේසික් යෙලෝ කලර් ගෝල්ඩ් එක එනවා. යෙලෝ කලර් එක එනවා. ඉතින් ඒකෙන් ෆොන්ඩන්ට් එක හදාගෙන අකුරු හැදුවට පස්සේ මේක උඩට ගෝල්ඩ් ගා ගන්න ලේසි. දැන් මං අද පාවිච්චි කරන්නේ රෝල්කම් ගෝල්ඩ් එක. මේ රෝල්කම් ගෝල්ඩ් එක දැන් මේක මාකට් එකේ නැහැ. අපින් බඩු ගන්න ඉන්නවා නම් දන්නව ඇති මේකේ ප්‍රොබ්ලම් එකක් ආවා. මේකේ පොඩක් කොළපාට පිග්මන්ට්ස් වැඩි වෙලා මේක ඇල්කොහොල් එක්ක මික්ස් කරාම කොළපාටක් එනවා ගෝල්ඩ් වෙනුවට. ඉතින් ඒක නිසා මේක දැන් මැනුෆැක්චර් කරන අය මාකට් එකෙන් අයින් කරලා තියෙන. හැබැයි අපි ළඟ ස්ටොක් ටිකක් තිබුණා. මම මේකෙන් දැන් ඇල්කොහොල් මික්ස් කරලා ගෝල් කරන්න පාවිච්චි කරන්නේ. හැබැයි තාම ඩස්ට් කරන්න මම මේක පාවිච්චි කරනවා. ඩස්ට් කරාම කිසි වැරැද්දක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා නම් ගෝල් කලර් එක ලස්සනට එනවා. මේ තියෙන්නේ ඒ ගෝල් කලර් එක තමයි. ඉතින් එහෙම නැත්තම් ඉම්පීරියල් ගෝල්ඩ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක චුට්ටක් ගාන වැඩි. හැබැයි ඒක මීට වැඩි ගොඩාක් ෆයින්. මීට වැඩි ලස්සන ගෝල්ඩ් එකක් එනවා. එහෙම නැත්තම් එයා බ්‍රෂ් කරන්න පුළුවන් ගෝල්ඩ් එයා බ්‍රෂ් වලින් ස්ප්‍රේ කරලා ඉවර වෙලා ඕනනම් ඒක උඩට ආයි ලස්ට චුට්ටක් ගා ගන්න පුළුවන්. මට අද ඒක කරන්න වෙලා නැහැ මේ කේක් එකට. ඒක නිසා අපි ලස්ට පවුඩර්කින් නිකම්ම මේක දා ගන්නවා. මම පෙන්නන්නම් ඒක කරන විදිය. මම ලස්ට චුට්ටක් මගේ බ්‍රෂ් එකට මේකෙන් අරගෙන ඒකෙම ලිඩ් එකට මෙහෙම දාගෙන මෙහෙම නිකන් ඩස්ට් කරනවා. ඕනනම් අපිට ලේසි වෙන්න මේක තියන්න පුළුවන් මේක උඩින්ම. එතකොට අපේ ලස්ටර් ටික නාස්ති වෙන්නේ. මේක තව ටිකක් ඕනනම් තද කරගන්න පුළුවන් මේ ගෝල් කලර් එක ෆොන්ඩන්ට් එක හදනකොට. ඕනනම් තව චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. එතකොට මීට වැඩි තද ගෝල්ඩ් එක يعني ලාස්ට් ගෑවට පස්සේ මීට වැඩි තදට පේනවා. එහෙම කැමති නම් එහෙම කරන්න පුළුවන්. ලාවට තියෙන ලාස්ට් ගන්න ඕනේ තරම වැඩි වෙනවා. කහ පාට එක අපිට ගෝල් කරගන්න ලේසි. සුදු පාට එක ගෝල් කරනවට වැඩිය. මේකට ෆොන්ඩන්ට් එක වේලිලා තියෙන්න ඕනේ. මේ කපාගත් අකුරු හොඳට වේලිලා ෂාප් කරගෙන තියෙන්න ඕනේ එජස් ඔක්කොම. එතකොට තමයි මේක ස්මූත්වට ගා ගන්න පුළුවන් වෙන්නේ ලස්සන්ට. කඩතොළු තියෙනකොට ලස්ට ගෑවොත් එහෙම මේ කඩතොළුත් පේනවා එහෙමම. ඉතින් මේ විදියට මේ ඔක්කොම අකුරු ටික ෆිල් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේක සෙට් කරන විදිය.